වෙල්කම් ට ද පෙල්තින් iPhone වලට වෛරස් එන්න පුළුවන්ද වෛරස් ආවොත් මොකද වෙන්නේ ඔයාගේ ෆොටෝස් ෆයිල්ස් ඔක්කොම ඩිලීට් කරලා යන්න පුළුවන්ද iPhone එකකට වෛරස් අවදානම වැඩි වෙන්නේ කොහොමද iPhone එකක් හෝ iPad එකක් වෛරස් වලින් ආරක්ෂිතව භාවිත කරන්නේ කොහොමද මේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයලා දෙන්න ගන්න පුළුවන් මේ වීඩියෝ එක ඉවරනකම් බලුව සාමාන්‍යයෙන් Apple වලට අලුත් කෙනෙක් එහෙම නැත්නම් iPhone එකක් කවදාත් පාවිච්චි කරලා නැති කෙනෙකුටත් එන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි iPhone වලට වෛරස් තියෙනවද නැද්ද කියන එක. වෛරස් කියන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන data, photos, contacts, එහෙම නැත්නම් account details වගේ දේවල් අරගෙන වෙනත් third party service එකකට දෙන්න පුළුවන් විදිහේ programs. සාමාන්‍ය ජීව විද්‍යාත්මක වෛරස් එක්ක තියෙන ලක්ෂණ මේ programs වලට තියෙන නිසා තමයි අපි මේවට වෛරස් කියලා කියන්නේ. වෛරස් එක්ක අරමුණු ඉෂ්ට වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ වෛරස් එක ඔයාගේ iPhone එකට install වෙන්න ඕනේ. ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. ක්‍රියාත්මක වෙලා විතරක් මදි ඔයාගේ data වලට access කරලා ඒ data වෙනත් third party එකකට transfer කරන්නත් මේ programs වලට පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි iOS එක සහ වෙනත් apps අතරත් communicate කරන්න මේ program එකකට පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් වෛරස් එක්ක අර කිව්ව ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කරන පරිසරය ගොඩක්ම අඩු කරලා. ඒ කියන්නේ වෛරස් එක්කට පැතිරෙන්න තියෙන ඉඩකඩ ගොඩක්ම අඩු කරලා තමයි iOS එක Apple සමාගම විසින් නිර්මාණය කරලා තියෙන්නේ. iOS එක ඇතුලේ හැම app එකකටම සීමා වුණු පෞද්ගලික ඉඩකඩක් තියෙනවා. ඒ සීමිත personal ඉඩකඩ ඇතුලේ විතරයි ඒ අදාළ app එක වැඩ කරන්නේ. මේකට software developing field එක කියන්නේ app sandbox කරනවා කියලා. ඒ කියන්නේ හරියට සරලව තේරෙන භාෂාවෙන් කිව්වොත් app එක නිරෝධායනය කරලා වගේ තමයි තියෙන්නේ. iOS එකනුයි අනිත් apps වලනුයි වෙන් වෙලා තනියම තමුන්ගේ වැඩ ටික කරගන්න වෙනම පොඩි අවකාශයක් දීලා තියෙනවා iOS එක විසින්. අන්න ඒ කොටස තමයි app එක වැඩ කරන්නේ iOS එක ඇතුලේ සාමාන්‍ය app වැඩ කරන්නේ අන්න එහෙමයි. ඉතින් මේ සීමිත ඉඩකඩ ඇතුලේ app එක ක්‍රියාත්මක වෙනකොට app එකයි iOS එකයි අතර සහ app එකයි අනිකුත් apps අතරයි interaction පුළුවන් තරම් අඩු වෙන විදිහට තමයි Apple සමාගම විසින් iOS එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. iOS එකේ මේ සුවිශේෂී සැලසුම් කිරීම නිසා තමයි වෛරස් අවදානම iPhone වලට සහ iPad වලට ගොඩක් අඩු වෙලා තියෙන්නේ. iPhone වලට සහ iPad වලට තාක්ෂණිකව ගත්තොත් වෛරස් එන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව වෛරස් එන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි iPhone වලට සහ iPad වලට. අඩුයි කියන්නේ නෑ කියන එක නෙමෙයි, වෛරස් තියෙනවා iPhone සහ iPad වලට වෛරස් තියෙනවා. නමුත් මේ තියෙන වෛරස් ප්‍රමාණය ඉතාම සීමිතයි. මොකද මේවා security professionals ලා විසින් academic research වලට නිෂ්පාදනය කරපු වෛරස් තමයි ගොඩක්ම තියෙන්නේ. ඒවා ඉතාමත්ම සීමිතයි සහ මේවා කවදාවත් ඉන්ටර්නෙට් එකට රිලීස් කරලා නැහැ. ඒක නිසා iPhone සහ iPad වලට ඉන්ටර්නෙට් එකේ හරහා එන්න පුළුවන් වෛරස් ප්‍රමාණය ඉතාමත්ම සීමිතයි. මේ දේවල් ඔයා සිංහල වීඩියෝ එකකින් අහුවේ පළවෙනි වතාවට නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ලයික් කරලා subscribe කරන්නත් අමතක කරන්න එපා Apple Think channel එක. ඉතින් මේ වෛරස් අවදානම Apple සමාගම විසින් තවත් අඩු කරලා තියෙනවා user app ගන්න පුළුවන් ක්‍රම සීමා කිරීමෙන්. ඒ කියන්නේ ඔයාගේ iPhone එකට install කරන්න පුළුවන් ඉන්නේ Apple සමාගම විසින් quality check කරලා approve කරපු clean apps විතරයි. මොකද Apple සමාගමේ app store එක කියන්නේ ලෝකේ තියෙන හොඳම මොබයිල් app store එක. ගොඩක් දැඩි testing process එකක් කරා තමයි app store එකට app එකක් submit කරන්න හම්බෙන්නේ developer කෙනෙකුට. iOS developer කෙනෙක්ගේ app එකක් app store එකට දාලා approval එක ගන්නවට වඩා ගොඩක් ලේසි Android developer කෙනෙක්ගේ app එකක් Play Store එකට දාලා approval එක ගන්න එක. මොකද Android වලට වඩා ගොඩක් tight process එකක් තියෙනවා Apple app store එකට app එකක් submit කරද්දි. මේ විදිහට submit කරන apps ගොඩක් tight testing process එකක් යටතේ හොඳට check කරලා තමයි Apple සමාගම විසින් app store එකට release කරන්නේ. ඒක නිසා virus හෝ වෙනත් spam apps app store එකට එන්නෙම නැති තරම්. ඒ කියන්නේ ඔයාගේ phone එකට කොහෙත්ම virus තියෙන app එකක් app store එක හරහා නම් එන්න විදිහක් නැහැ. iPhone එකකට වෛරස් අවදානම වැඩි වෙන්නේ කොහොමද? ඒක ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ user ගෙන් සිද්ධ වෙන හතපසු කිරීම සහ හිතාමතා කරන වැරදි නිසා. ප්‍රධාන වශයෙන් iPhone එකකට වෛරස් එන්නේ jailbreak කිරීම මගින්. jailbreak කිරීම නිසා iPhone එකේ ආරක්ෂිත පද්ධතිය බිඳ වැටෙනවා සහ ඒක නිසා ඇතිවන ආරක්ෂිත හිදස් ඔස්සේ third party virus developers ට එයාලගේ virus phone එකට ඇතුල් කරන්න හැකියාව ලැබෙනවා. මේ විදිහට jailbreak කරාම අන්න ඒකයි jailbreak කරපු iPhone එක banking apps වගේ high security එකක් අවශ්‍ය කරන apps වැඩ කරන්නේ නැත්තේ. ඔයාලා notification එකක් එනවා ඇති jailbreak කරපු iPhone එකක් තියෙනවා නම් දන්නවා ඇති. මේක jailbreak කරලා තියෙන්නේ මේකේ මේ app එක වැඩ කරන්න බෑ කියලා. සාමාන්‍ය ලංකාවේ බැංකින් app එකක් වුණත් notification එකක් එනවා jailbreak කරපු iPhone වල run කරන්න බෑ කියලා. iPhone එකක් හෝ iPad එකක් jailbreak නොකර තියෙන තාක්කල් අපිට කියන්න පුළුවන් virus වලින් ආරක්ෂිතයි කියලා. මොකද iOS එකට වෙනත් ක්‍රමයකින් virus එකක් එන්න විදිහක් නැහැ jailbreak නොකර තියෙන තාක්කල්. ඔය කවදා හරි දැකලා තියෙනවද iPhone වලට antivirus apps තියෙනවා app store එකේ. ප්‍රසිද්ධ antivirus නිෂ්පාදනය කරලා තියෙන සමාගම් විසින් නිකුත් කරලා තියෙන apps කිසිම එකක් antivirus apps නෙමෙයි. ඒවා data backup, එහෙම නැත්නම් data වල cloud security, එහෙම නැත්නම් internet security වගේ දේවල් වලට පාවිච්චි කරන apps තමයි තියෙන්නේ. කිසිම antivirus app එකක් app store එකේ නැහැ iPhone වලට. මොකද iPhone වලට antivirus app එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. iPhone එක හදලා තියෙන්නේ virus වලින් ස්වභාවිකවම ආරක්ෂා වෙන විදිහට තමයි iOS එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒක නිසා third party හෝ වෙනත් කිසිම ක්‍රමයකින් antivirus app එකක් අවශ්‍ වෙන්නේ නැහැ iPhone වලට.
iPhone එකක් හෝ iPad එකක් වෛරස් වලින් ආරක්ෂිතව භාවිතා කරන්න කොහොමද? ඊට කලින් කියන්න ඕනේ ඔයාලා හැමෝම දන්න කැලෙන්ඩර් වෛරස් එක. කැලෙන්ඩර් වෛරස් එක කියන්නේ ඒ නමින් කිව්වට මේක වෛරස් එකක් නෙමෙයි මේක malware එකක්. මේකදී සිද්ධ වෙන්නේ විවිධ events calendar එකට add වෙන එක notification විදිහට ඔයාලට පෙන්වනවා ඇති. මෙහෙම වෙන්නේ ඔයාලා නොදැනුවත්වම click කරන pop-ups නිසා සමහර website වලින් pop-ups ඇවිල්ලා ඒක okay කරන්න කිව්වට පස්සේ වා okay කරාට පස්සේ ඔයාලා නොදැනුවත්වම මේක add වෙන ඔයාගේ calendar එකට. මේක ඉතාමත් සුළු process එකකින් අයින් කරගන්න පුළුවන් මේ calendar virus එක කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ අපි හඳුන්වන දේ. මේක කොහෙත්ම virus එකක් නෙමෙයි මේක සරල malware එකක් විතරයි. ඉතින් අර වගේ එන pop-ups වලට okay දෙන්න එපා. මොකද ඔයාගේ iPhone එකට virus එකක් ආසාදනය වෙලා තිනවා. ඒක අයින් කරන්න okay කරන්න කියලා ඒ වගේ pop-up messages එනවා. ඒවා okay දෙන්න යන්න එපා. කිසිම වෙලාවක phone එකට virus එකක් එන්නේ නැහැ. එහෙම third party විදියකින්. ඒ විදියට okay දුන්නාම තමයි අර වගේ calendar virus එක කියලා හඳුන්වන event එක add වෙන්නේ ඔයාගේ calendar එකට. ඊළඟට app store එකට පිටින් third party apps ඔයාගේ iPhone එකට දාගන්න උත්සාහ කරන්න එපා. මොකද ගොඩක් Chinese third party app stores තියෙනවා. Paid apps free ගන්න. ඒ වයින් ඔයා paid app free ගත්තා වගේ නෙමෙයි. ගත්තට පස්සේ සිද්ධ වෙන්නේ ඒත් එක්කම විවිධ malware වර්ග ඔයාගේ phone එකට ඇතුල් වෙන්න පුළුවන්. ඔයාගේ security options වලට හානි කරලා ඔයාගේ credit card details එහෙම නැත්නම් contact details වගේ දේවල් පිටතට යවන්න මේ වගේ malware වලට පුළුවන්කම තියෙනවා. ඒක නිසා third party app store වලින් iPhone එකට apps ගන්න උත්සාහ කරන්න එපා. මොකද මේක ගොඩක් භයානකයි ඔයාගේ data වලට. අනිත් දේ තමයි jailbreak කිරීම. Jailbreak කරන්න ආස නම් ඔයා ළඟ තියෙන primary phone එකට නෙමෙයි තවත් වෙන iPhone එකට එක් කරලා බලන්න. ඔයා එදිනෙදා පාවිච්චි කරන iPhone එක jailbreak කරලා පාවිච්චි කරන්න උත්සාහ කරන්න එපා. මොකද මේකෙන් වෙන්නේ ඔයාගේ personal data වලට වෙනත් කෙනෙකුට ඇතුල් වෙන්න access එක හදලා දෙන එක. මොකද මේක ගොඩක් risky වැඩක්. jailbreak කරා කියලා හැමෝටම එහෙම වෙන්නේ නැහැ. නමුත් jailbreak කරන එක ගොඩක් දුරට risky වැඩක් ඔයාගේ data වලට. ඒකයි මේක Apple සමාගම විසින් ගොඩක් tight කරලා ඒ කියන්නේ jailbreak එකක් ආපු ගමන් ඒකට patch එකක් එවලා ඒක වහන්නේ අන්න ඒ නිසා. ඊට අමතරව ඔයාගේ phone එකේ මොකක් හරි app එකක් security විදිහට crash වෙනවා නම් එහෙම නැත්නම් open වෙච්ච ගමන් close වෙලා යනවා නම් මේක පොඩ්ඩක් සැලකිල්ලෙන් බලන්න. මොකද මේක එහෙම වෙනවා කියලා ඔයාලට තේරුනොත් ඔයා අනිවාර්යයෙන්ම iOS එක update කරලා තියෙනවද කියලා අනිවාර්යෙන් බලන්න. එහෙම නැත්නම් app එක update කරලා බලන්න latest version එකට. එහෙමත් හරියන්නේ නැත්නම් app එක delete කරලා ආපහු දාලා බලන්න. මොකද මේ විදිහට crash වෙන්නෙත් app එකේ malfunction එකක් නිසා වෙන්න පුළුවන්. ඒක නිසා iOS එක නිතරම latest version එකට update කරලා තියාගන්න. app එකත් නිතරම latest version එකට update කරලා තියාගන්න. එතකොට ඔයාගේ data වල security ගැන සහතික වෙන්න පුළුවන්. මම හිතනවා මේ video එකෙන් ඔයාලට iPhone වල virus කතාව ගැන ගොඩක් හොඳ පැහැදිලි අවබෝධයක් ලැබුණා සහ iPhone එකක් virus එකකින් ආරක්ෂා කරගන්න කරන්න ඕනේ මොනවද කියලා ඔයාට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති මේ video එකෙන්. video එක හොඳයි නම් අනිවාර්යයෙන්ම like එකක් දාලා subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ප්‍රශ්න මොන හරි දෙනවා නම් පල්ලෙන් comment කරන්න අමතක කරන්න එපා. මේ වගේම තවත් වැදගත් video එකකින් අපි ඉක්මනටම හමු වෙමු. එකතුලා ඉන්න Apple Think එක. All the games where you played your part from the very start just to come this far. You should know I believe in you.